රයිට් එමනම් කුකි රම්බල් ඉවෙන්ට් එකත් සමග අපිට ලැබිලා තියෙන කිංගේ එපික් ඇබිලිටි එක වෙන ජයන්ට් ගොන්ට්ලට් එක සාර්ථක ඇබිලිටි එකක්ද කියන එකයි මෙතනදී මම ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න යන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මම ඇවිල්ලා තියෙන මගේ ටවුන් 14 බේස් එකට ඒ වගේම ඉතින් පරීක්ෂණ රාශියක් මම මේ වෙනකොටත් කරලා තියෙනවා. ඉතින් ඒකේ රිසල්ට් එක තමයි ඔයාලට මම මෙතනදී අනවුන්ස් කරන්න යන්නේ. ඉතින් කොමාරි මුලින්ම අපි බලමු Earthquake boots එකත් සමග giant gondola level එක කොච්චර දුරකට අපිට ප්‍රයෝජනවත් වෙයිද කියලා. ඉතින් කොමාරි මෙන්න මේ බේස් එකට තමයි මම එන්ටර් කරන්න යන්නේ මගේ heroes ලව kings ලා queen ව. ඉතින් මගේ ප්‍රධානම බලාපොරොත්තුව ඊගල් ලැඩර් එක enemy king ඒ වගේම මෙන්න මේ scatter shot එක විනාශ වෙයි යුතුයි. ඊට අමතරව enemy cc එක clan castle troops ටික එළියට එන්න ඕනේ. queen එතකොට ඒකත් විනාශ කරනවා. එහෙම නැත්නම් අපි වෙනත් ක්‍රමයකට හරි ඒක විනාශ කරනවා. ඉතින් ওই ටික තමයි main ම purpose එක. ඉතින් ඒ වගේ hero dive එකක් සාර්ථක hero dive එකක් සිද්ධ වුණොත් අපිට ඉතුරු ටික clean up කරගන්න පුළුවන්. ඉතින් අපේ බ්ලිම්ප් එකක් හෝ ස්කැටර් ෂොට් එකක් හෝ යම් කිසි දෙයක් භාවිත කරගෙන ඉතින් ඒක තමයි මෙතනදී plan එක. ඉතින් අපි සම්පූර්ණ attack එකෙන් බලන්නේ නැහැ. මෙන්න මේ box එකෙන් සාර්ථක value එකක් ගන්න පුළුවන්ද කියන එකයි මෙතනදී අපි බලන්නේ. ඉතින් කොහොම හරි මෝටා එක එතනදී විනාශ කරනවා මම funneling move එකක් ඒක. එතකොට මෙන්න මේ buildings දෙක විතරයි ඉතුරු වෙන්නේ. එතකොට kings ආ queen ඇතුළට ආරනවා. ඉතින් queen සමහරක් විතර එළියට යනවා සමහරක් විතර ඇතුළට එනවා. ඉතින් ඔයාලා දන්නවා queen ලා වැඩ කරන්නේ එයාලට හිතන විදිහට. ඉතින් කොහොම හරි giant gondola ability එක පෑරප් වෙලා තියෙන කෙලිම earthquake boots සමග invisibility spell එකක් භාවිත කරන්න උනා queen මේ පැත්තට හැරවීමට. ඉතින් කොහොම හරි earthquake boots එක ඔයාලට පේනවා walls එක open වුණා. ඒ වගේම giant gondola එක දැන් activate වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඔයාලට පේනවා king ගෙන් මට අවශ්‍ය කරන value එක ලැබුණේ නැහැ. ඒ වගේම king ගේ health එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. දැන් queen සම්පූර්ණයෙන්ම මෙතනදී අනාථ වෙනවා. අඩුම ගානේ eagle arrow එකවත් එතනදී විනාශ කරගන්න ලැබුණේ නැත. ඉතින් කොමාරි එතනින් ඔයාලට පෙනුණා. ඉතින් කැවලා first replay එක. ඉතින් giant gauntlet එක එතනදී වැඩ කරේ නැත. ඉතින් දෙවන replay එකට අපි යමු. ඉතින් දෙවන replay එකට මම use කරගන්නේ මෙතනදී earthquake boots ability එකත් එක්ක අපේ barbarian puppet කියන barbarians ලා එලියට එන ability එක. ඉතින් මෙතනදී අපි බලමු king ට පුළුවන් වෙයිද කියලා ඊටත් වැඩිය value එකක් අරගෙන දෙන්න. ඒ කියන්නේ ඉතින් මම බලාපොරොත්තු වෙන value එක අරගෙන දෙන්න. ඉතින් කොමාරි ඉදිරියට යනවා kings ලා queen මෝටා ගැදෙන විනාශ කරගත්තා. ඉතින් king enemy king ළඟට අනිවාර්යම ලඟ වෙනවා. ඉතින් enemy king ඔන්න ලඟ වෙනවා. ඒ වගේම freeze drop කරනවා මම මේ පැත්තේ. ඒ දෙකම invisibility spell එක පුරුද්දල වගේ මම මේ පැත්තෙන් drop කර ගන්නවා. queen මේ පැත්තට යන හින්දා ඉතින් ඒක ඉදිරියේදී සිද්ධ වෙයි. ඒක වැඩි ගණන් ගන්න බෑ කොහොමරි. ඉතින් king ability on කරා. ඔන්න ඉතින් barbarian puppets ලා එළියට අවිල්ලා තියෙන්නේ. ඒ වගේම king ඔන්න මෙදා පාර වෙනවා කෙලින්ම ඊගල් ආර් එක පැත්තට. ඉතින් ඊගල් ආර් එක ළඟට එන්න කොට කෙලිම එන්නමි CC එකත් එතනදී ලුව වෙනවා. තවමත් ඉන්නවා king ජීවතුන් අතර. ඉතින් ඔයාලට පෙනී යනවා. ඉතින් තවමත් king එතනින් වැලුවක් ගන්නවා. ඒ වගේම queen ගේ ability එක සම්පූර්ණ මෙතුරුයි. queen full health එකේ ඉන්නේ. ඉතින් queen ට පුළුවන් එතකොට එනමි CC එකත් විනාශ කරලා. ඉතින් එනමි CC එකත් දැනටමත් විනාශය poison spell එකෙන්. ඒකත් කරලා අනිවාර්යම එන්නමි queen වත් මෙතනින් විනාශ කරන්න අනිවාර්යම මෙන්න මේ x bow එකත් විනාශ කරගෙන. ඉතින් මෙතනදී මම freeze ad drop කරන්නේ නැහැ එනමි queen ට. ඉතින් ඒක මේ attack එක replay එකක් හින්දා. ඉතින් මේක attack එකක් නම් මම කරන්න අනිවාර්යම මෙතනදී freeze මම drop කරගන්නවා. ඉතින් කොමාරි ඒ ඔයාලා දැක්කේ කෙලින්ම අපේ earthquake boots එකත් සමග අපේ barbarian puppet කියන එක. දැන් අපි බලන්න යන්නේ කෙලින්ම rage vial කියන ability එකත් සමග earthquake boots එකත් අරගෙන king අරගෙන දෙන value එක. ඉතින් කොමාරි king drop කරනවා. ඒ මෝටා එක මෙතනින් විනාශ කර ගන්නවා. ඒ වගේම queen සහ king දැන් මෙතනදී enter වෙනවා base එක ඇතුළට. ඉතින් කොමාරි ඔයාලට හිතන්න බලන්න මොකද earthquake boots එකට ඔච්චර කැමති කියලා. මම ගොඩක් කැමති මේ දවස්වල earthquake boots එකට. මොකද earthquake boots එකෙන් walls ටික open වෙනවා විතරක් නෙමෙයි එතනින් damage එකකුත් සිද්ධ වෙනවා අපිට තියෙන buildings වලට. ඉතින් ඒකට මම ගොඩක් කැමති. ඉතින් ඔන්න ඔයාලට පේනවා rage vial කියන එක දැන් activate වෙලා තියෙන. ඉතින් king එතනදී එලියට දුවනවා විතරක් නෙමෙයි king විදුලි වේගෙන් ඇතුළට ගමන් කරලා දැන් king engage වෙනවා කෙලින්ම eagle ආර් එකට. හැබැයි කොමාරි king ගේ health එක කලින්ට වැඩි. ඉතින් ඔයාලට පේනවා barbarian puppets puppet කියන ability එකටත් වඩා අඩු වෙලා තියෙන king ගේ health එක. ඒ වගේම king අනවශ්‍ය විදියට enemy queen ගෙන් එතන විනාශ වෙනවා. ඒ වගේම ඉතින් අවශ්‍ය කරන value එක එතන ලැබිලායි තියෙන්නේ. ඊටත් අමතරව ඉතින් මට දැන් eagle ආර් එක scatter shot එක එතන විනාශයි. enemy cc එක දොර queen ට විනාශ කරන්න පුළුවන්. ඊටත් අමතරව ඉතින් ඉදිරියට ආවයි කියන්නේ තව දුරටත් සුපිරම value එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොමරි ඒ hero dive එක ඒ abilities සමග එතනින් සාර්ථක වුණා. දැන් අපි බලමු ඉතින් අවසාන comparison එක. ඉතින් අපේ bam stash එකත් සමග මම drop කරගත්තා එක. ඉතින් කොහොමරි bam stash එක ඉතින් king ගේ health එක recover වෙන එක යා attack කරන හැම ප්‍රහාරයකටම. ඒ වගේම king ගේ speed එකත් වැඩි වෙනවා bam stash එකත් සමග. ඉතින් අපි stats ටික තව සුළු මොහොතකින් බලමු equipment ඇතුළට ගිහිල්ලා blacksmith එකේ.
ඉතින් මේ රිප්ලේ එක මුලින්ම බලලා එමු. ඉතින් කොමාරි ඔයාලට පේනවා ඉතින් මෙතනදිත් එකම කතන්දරේ ඉතින් ෆ්‍රීසර් ඩ්‍රොප් කරනවා මම මෙදාපාර ගෙලින්ම කිං සාස් කැරසොට් එක දෙකටම ඒ වගේම කුයින්න මෙදාපාර තල්ලු වෙලා එනවා අතුරට ඉන්විසිබල් ස්පෙල් එකත් සමග ඉතින් කුයින්සා කිංල වැඩ කරන්න සමහරකට එයාලට කැමති ඕන විදියටයි ඉතින් කිං මෙතනදී කැලෙම ඉතින් අපේ බෑම් ස්ටෑෂ් එකත් සමග ඉතින් අවශ්‍ය කරන තැනට එන්නවා හැබැයි කොමාරි ඉතින් කලින් අපි දැකපු අපේ අපේ බාබේරෙන් පපට් කියන එකට ඒ වගේම රේජ් වයල් එකට වැඩිය අඩු වැලුවක් මෙතනදී ලැබෙන ඒ වගේම කිං මෙතනදී විනාශ වෙලා යනවා සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඉතින් කුයින්ට බාර වෙනවා ඉතුරු රාජකාරිය ඉතින් සම්පූර්ණයෙන්ම ඉෂ්ට කෙරේමල ඉතින් කොමාරි ඔය රීප්ලේස් හතර තමයි ඉතින් ඔයාලා වෙනුවෙන් මම ඉදිරිපත් කරන්නේ ඉතින් එතනින් ඔයාලා යම් කිසි අදහසක් ගන්න තියලත් මම හිතනවා ඉතින් කොමාරි දැන් අපි ඩයිවින් කරමු කෙලින්ම ස්ටැට්ස් ටික බැලීමට ඉතින් උදාහරණයක් වශයෙන් ඉතින් අපි මුලින්ම ජෑන් ගොන්ට්ලට් කියන එක දිහා බැලුවොත් ඉතින් අනිවාර්යම ඒරියා ඩැමේජ් එකක් සිද්ධ වෙනවලු 2.5 ටයිල්ස් වලට ඩැමේජ් එකක් ඉතින් මේකල්ල ලෙවල් 1 වලදී සෙල්ෆ් ෆීලින් එක සිද්ධ වෙනවා අනිවාර්යම 6ක ඩැමේජ් පර් සෙකන්ඩ් ඉන්ක්‍රීස් එක සිද්ධ වෙනවා 17ක ඒ වගේම අපිට අප්ග්‍රේඩ් කරාද්දී ඉතින් මේක එපික් ඇබිලිටි එකක් ඉතින් මේකට සමා මේක ගෙනියන්න පුළුවන් අපිට ලෙවල් 27 දක්වා ඉතින් මේ ටික තමයි අප් වෙන්නේ හැබැයි කොහමද ඉතින් මේ ජෑන් ගොන්ඩ්ලට් කියන එකෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඉතින් ඔන්න ඔය දේ ඒරියා ඩැමේජ් කියන එක ඉතින් එයාට ලෙස් ඩැමේජ් එකක් සිද්ධ වෙනවා එයාට ඉන්කමින් ඩැමේජ් එක 15කින් අඩු වීමක් සිද්ධ වෙනවා ඊටත් අමතරව එයා ඒරියා ඩැමේජ් එකක් කරන්නේ ඉතින් කොහමරි ටවුන් හෝල් 14 13 එමන් නැදනම් ටවුන් හෝල් 15 16 වගේ ලෙවල්ස් ගැන අපි කල්පනා කරද්දි ඉතින් දැන් හැදිලා තියෙන බේසස් අනිවාර්යයෙන්ම ඒරියා ඩැමේජ් එක කරන්න බැරි විදියලා ඩිසයින් කරලා තියෙනවා. මොකද ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස් ලගෙන් චේන් වැලියු එකක් ලැබෙනවා. අපි සුපර් ඩ්‍රැගන්ස් ලගෙන් රෝ ස්ටැබිලිටි එකෙන් අනිවාර්යම ඩැමේජ් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඉඳලා බිල්ඩින්ග්ස් ටිකක් ඈතට ප්ලේස් කරලා තමයි අනිවාර්යම දැන් හැදෙන බේස් ඩිසයින්ස් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අනිවාර්යම ජයන් කොන්ට්‍රැක්ට් එකෙන් ගත හැකි ප්‍රයෝජනය මොකක්ද කියලා මම කල්පනා කරොත් ඉතින් පහළ ටවුන් හෝල් ලෙවල්ස් වලදී ඉතින් වාසිදායක එකක්. ඉතින් පහළ ටවුන් හෝල් ලෙවල්ස් වලදී මම ටෙස්ට් කරලා මේක බැලුවා. විශේෂයෙන් ටවුන් හෝල් 8-9 වගේ ලෙවල්ස් වලදී ඉතින් එතනදී අනිවාර්යයෙන්ම ඒ වාසිය ගන්න පුළුවන්. මොකද ටවුන් හෝල් 8-9 වල බිල්ඩින්ග්ස් ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙන. ඒ වගේම ගොඩක් බේසස් කම්පැක්ට් විදිහට හදලා තියෙන. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම ජයන් කොන්ට්‍රැක්ට් එකෙන් වාසියක් මට ලැබුණා කියලා කියව යුතුයි. හැබැයි කොමාරි ඉහළ ටවුන් හෝල් ලෙවල්ස් වලට එනකොට කෙමෙන් කෙමෙන් අනිවාර්යයෙන්ම ජයන් කොන්ට්‍රැක්ට් එකට වැඩිය ඉතින් වැලියුවක් මට ලැබිලා තියෙනවා. අනිවාර්යෙන් බාබරෙන් පපට් කියන ඇබිලිටි එකෙන් එමන් නැතිනම් රේජ් වයල් එකනුත් අනිවාර්යෙන්ම ලොකු වාසියක් මට ලැබිලා තියෙනවා. ඉතින් වෑම් ස්ටෑෂ් කියන එක නම් ඉතින් අනිවාර්යම බේස් එකක්. දැන් මම කරපු ඒ ඔයාලා රීප්ලේ එක දැකපු හීරෝ ඩයිව් එකේ ස්ටයිල් ඇටැක්ස් අපි කරන්නේ නැහැ වෑම් ස්ටෑෂ් එකෙන්. වෑම් ස්ටෑෂ් එකෙන් සාමාන්‍යයෙන් අපි යවන්නේ කිංව එලියෙන් සීජ් බැරක්ස් එකක් එක්ක වගේ. එතකොට සුපිරිම වාසියක් මට ලැබිලා තියෙනවා. මොකද කිංගේ හෙල්ත් රිකවර එකක් සිද්ධ වෙන හේතුවෙන් ඒ ඇරෙන්ඩ ඉතින් වෑම් ස්ටෑෂ් එකේ හීරෝ ඩයිව්ස් වලට එච්චරම සුසු ඇබිලිටි ගන්න මේ කොමාරි. ඉතින් මම හිතුවේ මේ ඇබිලිටි එක මම මිලට ගන්න කලින් අනිවාර්යම ජයන් ගොන්ඩ්ලට් කියන එකෙන් ඉතින් මට ලොකු වාසියක් ලැබෙයි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙච්ච තරම් මට වාසියක් ලැබුණේ නැහැ. ඒ වගේම ඉතින් මේක ලෙවල් 1 තියෙන හින්දා ඉතින් යමෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේක ලෙවල් 1 ඉතින් ඔය අප් කරේ නැහනේ කියලා. ඉතින් මම අප් කරා අනිවාර්යම මැක්ස් කිං කෙනෙක් සමග. ඉතින් කෙලින්ම ලෙවල් 10 වලට මේක ගෙනිච්චා. ඉතින් මේක එපික් ඇබිලිටි එකක්. ඉතින් මං ගාව ඕස් එච්ච තිබුණේ නැහැ. ලෙවල් 10 වලට මම ගෙනියලා ඉතින් මේක මම ටෙස්ට් කරා. ලෙවල් 10 වලදී ඉතින් මට එච්චර ලොකු වැලුවක් ගන්න ලැබුණේ නැහැ. ඊට වැඩිය මම වැලුවක් අරගත්තා අනිවාර්යම ඒර්ත්ක්වික් බූට්ස් එක කෙලින්ම ලෙවල් 1 වල තියෙන කොට. ඉතින් කොමාරි ඕක තමයි ඉතින් මගේ අදහස මේ ජයන් ගොන්ට්ලට් කියන ඇබිලිටි එක ගැන. ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන් ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්න පුළුවන්. ඉතින් කොමාරි නැවත වරක් ඉතින් ඔයාලා දැන් රීප්ලේස් ටික බලපු එකේ ඉතින් නැවත වරක් අපි බලමු ජයන් ගොන්ට්ලට් එකෙන් සිද්ධ වෙච්ච දේ එතනදී. ඉතින් කොමාරි ෆනල් එදා ගන්නවා මම කිංව ඩ්‍රොප් කරනවා. ඉතින් මගේ ප්‍රධානම බලාපොරොත්තුව මොකද්ද? මෙන්න මේ තුන විනාශ කරගෙන එනමි සීසික විනාශ කිරීම. ඉතින් ඔන්න මම එවනවා එයාව ඇතුළට. ඒ වගේම ඉතින් ඔයාලට පේනවා දැන් මේ බිල්ඩින්ග්ස් එච්චර ළඟ ළඟ නෙමෙයි තියෙන. ඉතින් බිල්ඩින්ග්ස් ළඟ ළඟ තියෙන බේසස් නැහැ. ඉතින් මේ වෙනකොට ටවුන් හෝල් 13-14 ලෙවල්ස් වලට කොහොමත් එන්නේ නැහැ. 15-16 වලත් ඉතින් ගොඩක් ඈත් කරලා දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා කිං කිසිම පල කරන්නේ නැතුව කිම්ම කිං කෙලින්ම එළියටයි ගමන් කරේ. ඒ වගේම කිං දැන් යනවා විසර්ට් අවේ ළඟට. එන ටිකට අඩුම ගානේ විසර්ට් අවේවත් කිංට විනාශ කරගන්න බැරුව ගියා. ඒ වගේම කුයින් සමග අපි සම්පූර්ණයෙන්ම මමත් මෙතනදී අනාත වෙලා යනවා කෙලින්ම. ඉතින් ඒ කම්පාර්ට්මන්ට් එක හිස් කරගන්න බැරුව කොහමද ඉතින් මේ ජයන් ගොන්ට්ලට් කියන ඇබිලිටි එක
ඉතින් ඉතාම තලංකාර ඇබිලිටි එකක් විශේෂයෙන් මම මගේ ෆේවරිට්ම පාට් එක තමයි අනිවාර්යෙන්ම කිංට දාන අපි ස්කින් එක අනිවාර්යෙන්ම යෝදෙක් වගේ ජයන්ට්ලා පෙන්නනවා ඉතින් ගොලම් ස්කින් එකේම ඔයාලගාව තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් ටවුන් හෝල් එකක් වගේ දෙගුණයක් විතර ලොකු කරන්න පුළුවන් කිංව ඇබිලිටි කෝන් කරපු ගම ඉතින් ඉතාම අලංකාර ස්ටයිල් එකක් කියලා කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒකෙන් අවශ්‍ය කරන වැලියු එක ලැබෙන්නේ නැහැ කියද්දි විශේෂයෙන් ඒල් ටවුන් හෝල් ලෙවල්ස් වලට ඉතින් කරන්න දෙයක් නැහැ ඒත් ඉතින් මගේ දැනටමත් බේසස් හය හතකම මම ජයන්ට් ගොන්ලට් ඇබිලිටි එක මිලදී අරගෙනයි තියෙන්නේ ඉතින් මෙතනදී මම වැඩකරුවෙක් නිසා මේක එහෙම එච්චර බේසස් ප්‍රමාණයක මිලදී අරගෙන නැහැ ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් දැම්ම මේක වේගෙන් ඉවර කරගන්න සිස්ටම් එකක් ඒ වගේම ඉතින් ඔයාලට පේනවා මම බෝනස් එක ගැන එච්චර මෙතනදී බොරු වෙන්නේ නැහැ ගොඩක් බේසස් වල ඉතින් සමහර බේසස් වල මම බොරු වෙලා සම්පූර්ණ ඒ ටිකත් එකතු කරා ඉතින් මෙතනදී මම මේන්ලි කරගත්ත හැම බේස් එකකම ඉතින් මේ ටික මේ රිවෝඩ්ස් ටික ක්ලියර් කරලා 3100 අරගෙන ක්ලියර් කරගෙන කෙලින්ම ජයන් ගොන්ඩලට් කියන එක විතරක් මිලදී ගැනීමක් ඉතින් ඒක හින්දා තමයි ඉතින් අනිවාර්යම හැම බේස් එකම වගේ මිලදී ගත්තේ ඉතින් ඒක එච්චර වැලියබල් ඇබිලිටි එකක් නෙමෙයි කියලා මට හිතුණත් ඒත් ඉතින් ඒක ඇවිල්ලා එපික් ඇබිලිටි එකක් අපිට කිංට යම් අවස්ථාවකදී ඒක යූස් වෙන්න පුළුවන් ඉතින් ඒකෙන්ද මගේ කලෙක්ෂන් එකට මම ඒක එකතු කරගෙන තියෙන්නේ ඉතින් මම මෙතනදී ඒක වැඩකට නැහැ කියලා කිව්වත් අනිවාර්යම ඉතින් वाला मम रेकमेंड करना मिलती गांड के लिए मालीन वीडियो मैं एपिक इक्विपमेंट हीरो इक्विपमेंट मेक इद्री जेम्स वाले मिलती गांड पुलवांकल काटकता इसीर मैं दैन बै हरियटम इटम तरह తవత్తి వెంటే ఇగను తేక అపిడ ఎండ పులువాం ఇది దాంతేని వెంటేకెమ్మ ఇది అరగిన తియాగన్నక హొందై కినక మగే మతయ ఇది కొమరి ఏక అవసానేది ఇది దవస అవసానే హమదమ్మ కియన వగే ఇది గేమ్ ఎక ఓయాలగే ఓయాల ప్లే కరన్న ఓనే ఓయాల కెమది స్టైల్ ఎకడై ఇది మట పులువాం ఓయాలడ యాంకిసి అదాసక్ సపయండ వితరై ఇది ఓయాల కెమతినం గండ ఎమనత ఓయాల వెన ఆప్షన్ ఎకడ యాండ కొమరి ఇది జాన్ గాంట్లెట్ ఎకే కతందర ఏక తమ మం బలాపొరుతు వెచ్చ తరం లోకు వాల్యూయక్ లబెన్నే నా ఇయల టౌన్ లెవెల్స్ వలడ अब पाल टाउन लेवल्स इतनी लोकम सूपर वैल्यू गंड पड़वा टाउन इलेवन वाला मम्म हितनवा वैल्यू गंड पड़वा वेगे इलेवन वाला मम्म दीन टाउन एक्ला समारक ये लंग लंग बिल्डिंग बेज समार निर्माण के लिए तीन ए अरेंट थिंग टाउन लेवल्स मम्म दाने जॉन कॉन्ट्रेक्ट की अबिलिटी का बागे फेवरेट अबिलिटी का अन्मे ඒ වගේම කිංග ඇබිලිටිස් ටික මට රෑන්ක් කරන්න කියලා තැන්ක් යූ උත් ඉතින් අනිවාර්යම මම රෑන්කින්ග් එකේ උඩටම ගේන්නේ ඈත් ක්වික් බූට්ස් ඇබිලිටි එක මේක මගේ ෆේවරිට් ඇබිලිටි එකක් වෙලා තියෙන මේ වෙනකොටත් හීරෝ ඩයිවර්ස් වලට විශේෂයෙන් සුපර්ම ඇබිලිටි එකක් කිංසා ක්වින්ව සමග පිටිපස්සෙන් අපි තව එවනවා නම් ට්‍රූප්ස් ටික කට්ටියටම ලස්සනම ඇතුල් වෙන්න පුළුවන් ඇබිලිටි එකක් මේක ඒ වගේම ඒකේ රේඩියස් එකේ ඒ කරන ඩැමේජ් එක වෝල්ස් ටික ඕපන් වෙන එක එවගේම හිට් පොයින්ට් ඉන්ක්‍රීස් එකත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා ඒකත් මේ ලෙවල් 1 වල ඉතින් මේක අප් කරගෙන අප් කරගෙන යනකොට අනිවාර්යෙන්ම ඈත් ක්වික් බූට්ස් එක අනිවාර්යම සුපර්ම වැලියු එකක් මට ලබා දෙයි කියලා මම හිතනවා ඒවගේම ඉතින් මම ඉදිරියේදී ඉතින් ඔයාලට පේනවා මගේ ඕස් ප්‍රමාණය දැනටම එකතු කරගෙන තියෙන ඉතින් ඉදිරියේදී මම අප් කරන්නත් අනිවාර්යෙන්ම ඈත් ක්වික් බූට්ස් කියන කිංග ඇබිලිටි එකයි ඉතින් එහෙම නැති වුණොත් ඉතින් මම අප් කරන්න අනිවාර්යෙන්ම බාබරන් පපට් කියන එක මම දැන් ගොඩක් කැමතියි ඒකටත් ඒවගේම අපේ රේජ් බයල් කියන එකටත් මම ගොඩක් කැමතියි ඉතින් කොමාරි මේ වගේම කම්පැරිසන් වීඩියෝස් ඉතින් අනිත් අයගේ ඇබිලිටිස් වලට මම කරනවා ඉදිරියේදී ඒ වගේම වෙන වෙනම මම ඩ්‍රැගන් ඇටැක්ස් වලට යූස් කරන ඇබිලිටිස් වෙන වෙනම ටවුන් හෝල් ලෙවල්ස් වල ටවුන් හෝල් ඒකලයිසිට උඩට කරන්න අයිඩියා එකක් තියෙනවා ඉතින් ඒ ඔක්කොම මම plan කරලා තියෙන ඉතින් ඉදිරියේදී ඔයාලට අපේ channel එකෙන් ඒ ටික බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම ඉතින් ඒ අතරතුරදී ඉතින් අපි ඩ්‍රැගන්ස් ලගේ ගති ගුණ ඒ වගේම යාගලා ක්‍රියාත්මක වෙන ආකාරය සෑම සියලු දෙයක්ම ඉතින් ඇටැක් ස්ට්‍රැටජිස් ඉතින් අපි එකින් එකට ස්ටඩි කරනවා ඉදිරියේදී ඉතින් ඉන්ටරෙස්ටිං කෙලිම කන්සෙප්ට් එකක් හීරෝ ඉක්විප්මන්ට් එක ගොඩක් එක්සයිටින් කන්සෙප්ට් එකක් ඉතින් මේක ගැන අපිට තවදුරටත් ගැඹුරින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින් කොමාරි ජයන් කොන්ට්‍රල්ට ගැන ඕක තමයි මගේ අදහස ඉතින් ඔයාලගේ අදහස ඔයාලගේ කමෙන්ට්ස් වලින් කියන්න පුළුවන් රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු